තමුන්නාසලා දන්නවා අපේ මේකේ ඉස්සෙල්ලාම පෙබරවාරි 5 වෙනිදා මේ පිළිබඳව විපක්ෂ නායක වශයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේක පාර්ලිමේන්තුවේදී මේක කතාව ආරම්භ කරේ. තමුන්නාසලා දන්නවා ජනවාරි මාසේ තමයි මුලින්ම වුහාන් ප්‍රාන්තයේදී මෙම කොවිඩ් 19 වෛරසය ආරම්භ වුණේ ජනවාරි වල. එතකොට පෙබරවාරි අවසානය වෙනකොට තමයි මේක දෙවෙනි රට කොරියාව දක්වා මේක ගමන් කරේ. නමුත් පෙබරවාරි 5 වෙනකොට ඇත්තටම මේ අපේ විපක්ෂ නායකතුමා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා කරනවා. එතුමාගේ කතාවේ මම කියන්නම් පොඩ්ඩක් කරුණු. දැන්ට චීනයේ ප්‍රාන්ත 31ක් පුරාමත් වෙනත් ඒ වෙනකොට රටවල් 22ක පමණක් වාර්තා වී ඇති නව කොරෝනා වෛරස තත්ත්වය නබල් කොරෝනා වෛරස් ගෝලීය හදිසි තත්ත්වයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද ප්‍රකාශයට පත් කර තිබේ. 2/2/20 වෙනි දිනේ වෙන විට ලෝව පුරා මෙම වෛරසය අසාධිතයන් 14300ක් අධික පිරිසක් මරණ 355කුත් වාර්තා වෙලා තිබෙනවා. එතුමා කියනවා. කියලා එතුමා පැහැදිලිව කියනවා මේක පැතිරීම පිළිබඳව. මේ වෛරසය ශ්‍රී ලංකාවේ පැතිර යාම පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නොවන නමුත් මෙම වෛරසයේ භයානක බව හා ඊට පහසුවෙන් පැතිර යාමේ ස්වභාවය සැලකීමේදී ඒ පැතිර යාමේ අවදානම අවම කර ගැනීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ඊට කඩිනමින් ගත යුතු බව මාගේ විශ්වාසයයි. මෙම් පසුම යටතේ පහත සඳහන් කරුණු පිළිබඳව රජයෙන් පිළිතුරු හා පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා කියලා එතුමා කරුණු 6ක් ගොඩනගනවා. ඒ කරුණු 6 ඊටමත්ම වැදගත් මේ ඒකේ ඒ කරුණු වලින් එකක් තියෙන්නේ පළවෙනි එක මේ ගුවන් තොටුපළ ගැන. ගුවන් තොටුපළ ගත යුතු ක්‍රියාමාර්ගය එතුමා මේකෙදී ඉදිරිපත් කරනවා. ඒ වගේම එතුමා ඉදිරිපත් කරනවා මුව ආවරණ. ඒක සඳහා යම්කිසි බෙදා හැරීමක් මේක මේ කට්ටියට කරන්නට කියලා. මේ ජනතාවට මුව ආවරණ බෙදා හැරීම පිළිබඳව. ඒ වගේම ජනාධිපති කාර්ය බලකායක් ආරම්භ කරනයි කියනවා. මේ හයෙන් ඉතාමත්ම වැදගත් කරුණු තුනක් එතුමා ඉදිරිපත් කරනවා. මේකට මුහුණ දෙන්න වහාම ක්‍රියා කරන්නට කියලා. නමුත් ඒකට දක්වන ප්‍රතිචාරය බලන්න කොහොමද කියලා. ඒකට කොහොමද ප්‍රතිචාරය දැක්කේ? ප්‍රතිචාරය දැක්වේ මුඛ ආවරණ පැළඳීම් මෙම රෝගයේ පැතිරීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍යයි කියාවෝ ඉසේ කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා කියාවෝ මා විශ්වාස කරන්නේ නැහැ. මේ සෞඛ්‍ය අමාත්‍යතුමා. ඊට පස්සේ කියනවා අපේ රටේ ජනතාවට හැම දෙනාට නොමිලේ මුඛ ආවරණ ලබා දෙන්න කියලා ගරු විපක්ෂ නායකතුමා කිව්වට එවැනි කිසිදු අවශ්‍යතාවයක් තිබෙනවා කියා මා විශ්වාස කරන්නේ නැහැ. වගේ උතු රජයක් විදිහට අපි කියන්න ඕනේ එවැනි අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් නැහැ. විපක්ෂ නායකතුමා කොයි වෙලාවකවත් මේ කතාවේදී කියලා නැහැ හැමෝටම දෙන්න කියලා. එතුමා කියලා තියෙන මේ රටේ ජනතාවට දෙන්න හැමෝටම දෙන්න කියලා නැහැ කොහෙවත්. ඒ කියන්නේ මේකේ යම් කිසි ක්‍රමවේදයකට ලබා දෙන්න වෙනත් රටවල වගේ. ඒ වගේම එතුමිය කියනවා රටින් පිටවීමේදී චීන රජයේ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම නිසා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට යම් කිසි බලපෑමක් සිදු වෙන අතර ඒ අවම කිරීම සඳහා වෙනත් රටවලින් සංචාරකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමට දැනටමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ කියන්නේ දැන් මේකේ කියන්නේ සංචාරකයන් සීමා කරන එක නෙවෙයි. සංචාරකින්ව වැඩි වැඩියෙන් ලංකාවට ගෙනේ මේ වැඩපිළිවෙළ. ආණ්ඩුවට තියෙනවා කියලා. ඒ කියන්නේ ආණ්ඩුව මේ දිහා බලන්නේ මේක සෞඛ්‍ය ප්‍රශ්නයකට වඩා අනිත් පැත්තෙන් තමන්ගේ ආර්ථිකය කොහොමද දියුණු කරගන්නේ කියලා. අනිත් එක ඒ වගේම කියනවා ඒ නිසා අපි රටේ ජනතාවට මුඛවාඩම් දමන්න කියලා ජනතාව අනිසි බියකට යොමු කළ යුතු නැහැ. නමුත් අද මේ වෙනකොට හැමෝම කියනවා මුඛ ආවරණ පළඳින්න කියලා. අද මේ ප්‍රවෘත්ති පත් සාකච්ඡාවෙ ඉන්න අතිමහත් බහුතරයත් මුඛවාඩම් මේ මුඛ ආවරණ පළඳගෙන තමයි අපි ඉන්නේ. එතකොට එතුමාට නොයෙකුත් විදියට බීලු තහලු කරාට එතුමා පැහැදිලිව මේක මේ භයානකත්වය පෙබරවාරි 5 වෙනකොට කිව්වා.